වැකේෂන් එකත් ආවා. ඇත්තටම ඒක නම් නියමයි. ඇතියන්ත මේසුකුත් නෑ. හොම්වර්ක් කරන්න ඕනෙත් නෑ. දැන් ඉතින් විනෝදෙන් ඉන්න පුළුවන්. මම නම් හොම්වර්ක් කරන්න කැමතියි. මේ ගන්නද? ගන්න. ඉන්න මාත් ඉන්නවා. ඔහ්. ෆිල්ම් එකක් බලන්නද? හරි. හැබැයි බයිතරේව නම් බෑ. ඔයාගේ හැකියාව නම් උපතින් අප එකක් වගේ. ඒක නම් ඇත්ත. අපි නරකම නෑනේ. අපි මොනාරි කරමුද? ඔක්කොම එකතු වෙලා. මං හිතන්නේ ගොඩක් හොඳ අදහසක්. අපි කට්ටියම එකතු වෙලා කැම්පින් යමුද? අම්මලා තාත්තලා නැතුව අපි විතරක්. මං නම් එකට ගොඩක් කැම්පින්. ඇත්තට මේක නම් නියමයි. නියමයි. මගේ ආයුධය රහසිගත ආයුධයක්. පිටේ ඉඳන් බලන කෙනෙකුට මේක පේන්නේ වැකුම් ක්ලීනර් එකක් වගේ. හැබැයි කවුරුත් දන්නේ නැහැ ඒක යාළගේ අවසානය කියලා. මේක හොඳට අහගන්න. මේ මැෂින් එකෙන් ඔයාලව ටික ටික විනාශ කරලා දානවා. මගෙන් බේරුණත් මේකෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලම විනාශ කරාට පස්සේ මිනිස්සු මාව ඉහැලින් පිළිගනී. නිදහසේ ආරම්භකය කියලා ගෞරව නාමයකුත් හම් වෙයි. හොඳ තීරණයක්. කොහොම හරි ඒක කරනවා. ඒක ස්ථිරයි. නියත වශයෙන්ම මම ඔහෙලා අල්ලා ගන්නවාමයි. දැන් මේක වැඩ කරනවාද බලමු. කැම්පින් කරන්න යන කෙනෙක් මාරු. ඔව් මට නම් ඉවසිල්ලක් නෑ. කොහමද කොම්බස් අංකල්? ගුඩ් මෝර්නින් මිසස් හේස්. කොහමද ඉතින් ළමයිනේ? මොනවද මේ මිනිස්සයා මේ කරන්නේ? දැන් බලමු දෙවෙනි ටෙස්ට් එක. ඒකත් වරදින එකක් නෑ. මේක ගලෝලා. මේකයි කරමු. හරියටම වැඩ කරනවා. නියමයි. මම ඔයාලට කියන්න හදන්නේ මගේ අසල්වැසි වැම්පයර්ස් කියලා. ඇත්තටම කියන්න ඔයාලට ඒ ගැන කිසිම සැකයක් ඇති වෙලා නැද්ද? ඔය මොලේ නම් හොඳටම නරක් වෙලා. ඔයා වයිෆ් කෙනෙක් හොයාගත්තා නම් සේරම හරි. එන්න පැටි අපි දෙයියන්. වයිෆ් කෙනෙක් කිව්වේ. මොකද කරන්නේ ඩක? ඒක නම් නියමයි. ඔවුන්ගේ 231 වන සමර 2 එක වෙනුවෙන් යුරෝපීය ඕස්ට්‍රේලියාව වැදුණු රටවල් කිහිපෙත් ක්‍රිප්ටෝ ප්ලේ කරනවා. එයාලා මෙහාටත් එනවලු ප්ලේ කරන්න. ඒක නම් ඇත්තටම ගොඩක් හොඳ දෙයක් සිල්වානියා. අපිට පුළුවන් එකට යන්න. නියමයි. ඒක පටන් ගන්නෙ රෑ 12ට. අනුග්‍රහය. ඒක නම් ඇත්තටම නියමයි. අපි යන්න ඕන. අපි යන පළවෙනි කොන්සර්ට් එක ඒක. මං ගිහින් තාතගෙන් අහන්න. හොඳයි. තාත්තේ නැගිටින්නකෝ. තාත්තේ තාත්තේ ක්‍රිප්ටන් ෆ්‍රැක්ස්ලා මෙහාට එනවලු. එයාලගේ අලුත්ම කොන්සර්ට් එක මෙහෙ තියෙන්නේ. අනේ නැගිටින්නකෝ තාත්තේ. ඕනද නැද? අනේ තාත්තේ එයාලා තමයි හොඳම බෑන්ඩ් එක. අනේ අපි අමුකෝ එක බලන්න. උපන්දිනේට තෑගි ඕන්නේ. අනේ තාත්තේ මං ඔයාගේ ඇඳුම් ටිකත් හොදලා දෙන්නම්. අනේ අපි අමුකෝ. තාත්තේ මං ඔයාගේ හැම වැඩක්ම කරලා දෙන්නම්. ඔයාගේ මේ මිනි පෙට්ටියත්. ඕකට යන්න ඕනේ නැහැ. මොකද්ද? යන්නේ. අනේ තාත්තේ මට යන්න ඕනේ. එකපාරක් කිව්වනේ. මොකද මෙතන වෙන්නේ?
තාත කියන අපිට කොන්සර්ට් එක බලන්න යන්න දෙන්න බෑ කියලා. මොකක්ද? එයාලාද චර්ච් ක්ලබ් එකේ ප්ලේ කරනවා. මොකද බෑ කියන්නේ? පියාඹල ගියා නම් පැයකින් විතර යන්න පුළුවන් නේ. යන්න නෑ. ඔව් අනේ. මෙන්න මේ කාබෝ ගෙනාව දනට ගෙනිය. ඔයා දන්නවද එල්වාරියේ මා ඇත්තටම එකිනෙකාට ආදරය කරනවා මේ වෙනකොට. හ්ම්. ළඟදීම බඳින්න ඉන්නේ. මනුස්සයෙක් කසාද බඳින්න නේද? ඒක නම් කීරොත් වෙන්න දෙන්නේ නැහැ. ඔයමට විහිළු කරවද මේයි. ආයිදින් විහිළු කරදලේ. මේක මේ විහිළුවක් නෙමෙයි එල්වාරියේ මායි දෙන්න ඇත්තටම ආදරය කරනවා. නෑ. නෑ 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 එක නීතියක් මිහයි අවුරුදු ගානක නීතියක් ඒ නීතිය වලට කඩන්න බෑ එහෙම කළොත් ඔයාලට වන්දි ගවන්න වෙයි අපෝයි එතකොට මම කොන්සර්ට් එකට තනියම හරි යනවා එයාලට බෑ මාව නවත්තන්න ඔයාට පිස්සද එහෙම කරන්න බෑ හායි හලෝ හායි මට අපේ තාත්තා ගාව තිබිලා ටෙන්ට් එකක් හම්බුණා කැම්පින් එකට ඒක අරන් යන්න පුළුවන් ඒක නියමයිනේ මේ අහන්නකෝ ඉතින් කියන්න දකා දකාට කන්සර්ට් එකකට යන්න ඕන වෙලා ඒ තාතේ යන්න දෙන්නේ නැහැ මොකද කන්සර්ට් එක ක්‍රිප්ටන් ෆ්‍රැක්ස්ලා එයාලා තමයි හොඳම වැම්පයර් බෑන්ඩ් එක වැම්පයර් බෑන්ඩ් එක නෑ ඒක නිකන් බෑන්ඩ් එකක් ක්‍රිප්ටන් ෆ්‍රැක්ස් කියලා මොකක් හරි ප්‍රශ්නයක් දලුවද නෑ මුකුත් නෑ අනේ මන්ද මට මොකද්ද අමුත්තක් දැන්න ඒත් දැන් ඒක ඉවරයි. කොහොම හරි අපිට කන්සර්ට් එකට යන්න බෑ. හැබැයි අපිට ඒක DVD එකකින් බලන්න පුළුවන්. හැමෝමත් එක්ක පොප්කෝන් කක. හිතලා බලන්න ඒක කොච්චර ෂොක්ද නේද? නෑ මට හැමෝන්නේ. අහ එහෙනම් මං ගිහින් එන්න. අද ෆිල්ම් එකක් බලන්න අපි යනවද? මං ඔයාව ගන්න එන්නද? ඔයා එතෙන්ට එනවද? ආ මම එතෙන්ට එන්නම්. බයි. ඒක ඇත්තම රහයි මට ඕන විදිහට මම දන්නවා ඉතින් කොහමද ඔයාගේ දවස හොඳයි ගොඩක් හොඳයි ඕඩර්ස් ගොඩක් ආවා මං හිතන්නේ මිනිස්සු ගොඩක් කැමති මං හදලා දේවල් ගන්න මට පේන ෂොප් එක තව ටිකක් ලොකු කරන්න වෙයි නැත්නම් මේ ඕඩර්ස් ටික කරගන්න බැරි වෙයි ජේකබ්ගේ තාත්තා අලුත් ස්ටුඩියෝ එකකට ගියා පරණ තැන රෙන්ට් කරයිද දන්නේ ඇත්තද? මේ ආටිස් කෙනෙක් කියලා මට කලින් කියලා නැහනේ. ඒක නියමයි. ඒක නම් ඇත්ත තමයි ඉතින්. මං කාලිවරයි. ඔහොම ඉන්න. මම මේක ගැන අහන්න යන්නේ. මොනා ගැනද? අපි කැම්පින් යන්න හැදුවේ පින්බර්ග් ලේක් එක ගාවට. ජේකබ්යි හෙලෙනයි ලෝඩයි එක්ක ටික දවසකට. හොඳ අදහසක්. යාළුවෙක් විනෝද වෙන්නත් පුළුවන් නේ. ඔයා මොකද කියන්නේ? ඔව්. ඒකට මං කැමතියි. නියමයි. Thank you. දෙන්නටම. ඔයා ඉන්නකෝ යා සංසුන් වෙයි. ඩකා කොහොමද මුරන්ඩු වෙන්නේ? ටික දවසකින් ඒව ඇරිලා. අනේ මොකද්ද ඩකා? ඒක එච්චර අවුලක් නෑනේ. මට තාත්තා තේරුම් ගන්න පුළුවන්. අපි තාම පොඩි වැඩි එහෙට යන්න. පොඩි. ඒත් මට ඒ වගේ වැඩක් නෑ. ඇයියල මම නවත්තන්නේ? මොනවා වුණත් මං එහාට අනිවාර්යෙන්ම යනවා. මොකද? ඔයා තාත්තා කියන දේ අහන්න නැතනක? මං කරන්නේ මට ඕනේ දේ. අනිත් දේවල් වලින් වැඩක් නෑ. හෙලෝ ළමයි, මිහයි. මං ආවා. අදාරි වාසනාවන්ත දවසක් ස්ටුඩියෝ එක නියමයි මං කොන්ට්‍රැක්ට් එකක් සයින් කළා දැන් අපිට පුළුවන් ෂොප් එක පටන් ගන්න නියමයි අපි අපේ සම්බන්ධ මං කිව්වේ මේ ෂොප් එකේ සම්බන්ධ සැමරුවා ජේකොබ්ගේ තාත්තා මට ෂැම්පෙන් මුල කතා කළා අපි කලාව ගැන ගොඩක් දේවල් කතා කළා ඇත්තටම හොඳයි එයා ගොඩාක් හොඳ කෙනෙක් එයා ජර්මන් ඒ වුණාට ඕස්ට්‍රේලියාවල එහෙමත් ඉඳලා තියෙනවා
ඇත්තමයිදුවේ ජේකොබ්ගේ තාත්ත ගොඩාක් හොඳ කෙනෙක්. යාට ගොඩක් කැමති වෙයි. ඔව් එහෙම වෙයි. ඇත්තටම යා ඔයා කියන විදිය හොඳ කෙනෙක් නම් ඔයාට බොන්න කතා කරයිද? එයාට වෙන මොන හරි ඕනේ. දන්නවනේ ඉතින් දැන් කාලේ මිනිස්සු ගැන. අනේ පැටියෝ අපි කතා බහ කළා විතරයි. මං අහලා තියෙනවා ඇල්කොහොල් වලට ඇබ්බැහි වුණාම මිනිස්සු පිස්සු වගේ හැසිරෙනවා කියලා. ආ තාත්තේ ඔයා හිතනවද ජේකබ්ගේ තාත්තත් ඒ වගේ පිස්සු කෙනෙක් කියලා? ඒක නම් විකාරයක්. ඇල්කොහොල් නිසා පිස්සු හැදිච්ච නැති මිනිහෙක් හොයා ගන්නවත් ඉන්නවද? එලියට එනවා වැම්පයර්ස් පැටව ටික. අද ඔයාලට මගෙන් කිසිම බේරුමක් නෑ. ඔයාලා මගේ උගුලට අහුවෙනවා අහුවෙනවාමයි. හරි එහෙනම් එකයි දෙකයි තුනයි එන්න යමු. කලබල කරන්න එපා. පරිස්සම වෙන්න එපා. දැන් තේරම හරි. අපි දැන් ගේ ඇතුළට යමු. අපේ වැඩේ හරි මැඩම්. ගුඩ් නයිට්. හරි ගුඩ් නයිට්. කවුරු නැද්ද? කොහෙද ඔයාලා? ස්තුති සිල්වානිය, මේක කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරි හරි. පොඩ්ඩක් මෙහෙ දෙනවද? ආ ඔයා
ඉතින් ඔයාට කොහොමද වෑන් කොම්බස්? මම ඔයාගේ අසල්ල සියනේ. ඇත්තටම ඔයාට මොකක්ද උනේ මේ ලේතනවනේ? වැරදිලවත් ඔයා මගේ ලැබ් එක පැත්ත එහෙම ගියේ නෑනේ නේ? ආ නෑ නෑ මම කොහෙවත් ගියේ නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. වගේ බ්ලඩ් ලෙවල් එක නම් ඕකේ. හැබැයි කොලෙස්ටරෝල් ටිකක් වැඩි. පරිස්සම් වෙන්න ඕනේ හොඳේ. මිස්ටර් වෑන් කොම්බස්? ඕ මැඩම් මගේ අසල්වැසියා. ඔව් මේ තුවාලෙට ප්ලාස්ටික්ක් දාලා තියෙනව නේද? කොහ බලමු. ඉතින් ඔයාට මොන හරි ඕනුනොත් මම බෙල්ල රින් කරන්නකෝ. එතකොට මම මෙහාට එන්නම්. ඕකේ. අනේ මාව දාලා යන්න බම්මට තනියම ඉන්න බෑ. මෙතන වැම්පයර්ස් ඉන්නවා. මෙහන්න. දැන් මම කලබල කරන්න නැතුව ඉන්න ඕනේ. මෙහෙ ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හරිද? අනේ මං කියන්නේ ඇත්තමයි. මං කාටවත් පුරු කියන කෙනෙක් නෙවෙයි. මිස්ටර් ටීපෙස්. එයා මගේ අසල්වැසියා. ඒ මනුස්සයා වැම්පයර් කෙනෙක්. ඇත්තට මං දැක්ක ඒ මනුස්සයා මේ හොස්පිටල් එකේ ඉන්නවා. එයා මේ වැඩ කරන සේවකෙක්. ඔයා එයාට බය වෙන්න ඕනේ නැහැ. එයාට ලස්සන වයිෆ් කෙනෙකුත් ඉන්නවා. ලස්සන දුවලා දෙන්නෙකුත් ඉන්නවා. ඔයා කලබල නොවී ඉන්න. මම පස්සේ එනවා ඔයාව චෙක් කරන්න. හරිද? ගෙන් එන්න. අනේ නේ ප්ලීස් යන්න එපා. මං කියන්නේ ඇත්තමයි. මං ඔයා කියන ඕනම දෙයක් කරන්නම්. අනේ මාව මෙතන තනියම දාලා කොහෙවත් යන්න එපා. බයයි. මොකද මෙතෙන්ට වෙලා කරන්නේ? ඉක්මනට ගියොත් හොඳයි. කොන්සර්ට් එක ඉවරයි. තවත් මොනවද බලාගෙන ඉන්නේ? මම්මගේ සහෝදරිය නිකන් ඉන්නේ. එයා මර්ඩෝව හම්බ වෙන්න ගියා. මර්ඩෝව හම්බෙන්න? එනෝ ටික ගුවෙලා යයි. ඔයා කොහමද එහෙම හරියටම කියන්නේ? මම ඒක දන්නවා. මම තමයි මෙතන මැනේජර්. මම හැමදේම දන්නවා. හැම විස්තරයක්ම අකුරටම. ඔය දැක්කම මට කෙනෙකු මතක් වෙනවා. මොකද වගේ නම? සිල්වානියා. සිල්වානියා? මොකද අනිත් නම? සිල්වානියා ටීපස්. ටීපස්? ඒ කියන්නේ එල්වරියා ටීපස්. ඔව්, ඒ තමයි මගේ අම්මා. ඇසුරුවගේ තාත්තගෙනම මිහායි ටීපස්. ඔව්. ඒ කියන්නේ එල්වරියා සා මිහායි ටීපස්. එල්වරියා වැඩ කරන්න ඕනේ මට. මම එයා මුලින්ම හොයාගත්තේ ගොඩක් කාලෙකට කලින්. එයා මගේ වැඩපොළ හොඳට කරගෙන හිටපු දැන් හොඳ වැම්පයර් සර්වන් කෙනෙක්. අම්මගේ සර්වන් තේරුණාද? ඊළඟ අවුරුදු 18 මේ අම්මගේ. ඒක කිසිම වෙනසක් නැහැ. සමාවෙන්න සන්තුව. හැබැයි මට එල්වාරියාව කොහොමවත්ම අමතක කරන්න බෑ. මොකද ඒ හැඟීමට මිනිස්සු කියන්නේ ආදරේ කියලා. ඒ සුන්දර හැඟීම දැන් මට දැනෙන්න පටන් ගන්නවා. දැන් ඔයාගේ සහෝදරි මෝටු හම්බෙන්නකේ. මම දැන් ගියත් හොඳයි වගේ. යන්න. හරිම දුකේ දෙන කතාව. ඔව් ඒ දෙන්නගේ ළමයි. ඉතින් මට ඔයා ගැන කියන්නකෝ. ඔයා කොහෙද ඉන්නේ? ඔය දන්නවනේ මං ඉපදුනේ බිස්ට්‍රියන් වල. ඒත් අපි අවුරුදු දෙකකට කලින් තමයි ජර්මන් වලට ආවේ. දැන් ඉන්නේ බින්බර්ග් වල. මමයි අක්කයි අම්මයි තාත්තයි. බූගත බංකරයකද? නෑ,
මිනිස්සු ඉන්න ගේක. හැබැයි ඒ කිසිම සැප පහසුවක් නෑ. ඒත් අපි ඒක හොඳට හදාගත්තා. අපිට ගැළපෙන විදියට. තාත්තා නිදාගන්නේ මිනි පෙට්ටියේ. අම්මා මිනිස්සෙක් නිසා ඇඳෙම තමයි නිදාගන්නේ. ඔයාගේ ලොකු පෝස්ටර් එකකුත් මගේ කාමරේ බින්දේ කරලා. අනිකෝගේ හැම සින්දුවක්ම තියෙනවා. ඒ කියන්නේ මියුසික් ගැන දන්නවා? එතකොට මොනවාද ඔයාගේ තව විස්තර? හරි. මමයි මගේ සහෝදරියයි හැමදාම උදේට ඉස්කෝලේ යනවා. ඔයාලට ඉරේලිය ඉන්න පුළුවන්ද? ඔව්. මට ඇත්තටම කියන්නේ ඔයාලා වැම්පයර්ස්ලාද? ඔව් ඇත්ත. ඒත් ඇත්තටම මමයි අක්කයි අපි දෙන්නම හාෆ් වැම්පයර්ස්ලා. භාගයක් මිනිස් භාගයක් වැම්පයර්. ඒ වුණාට අපිටත් ටිකක් අමාරුයි. ඒ හින්දා අපි සංග්ලාස් දානවා. ඒත් වැම්පයර්ස්ලා තරම් අපිට අමාරු නෑ. ඒත් තියාඹන් අතුරුදහන් වෙන්න වගේ පුළුවන් අපිට. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නෑ. හාෆ් වැම්පයර්ස්ලා. ඇත්තටම මම නෙවෙයි. එයාගේ නම කාල් හයින්ස්. මේ ඉන්නේ යා මගේ ආදරණීය හොරතලා. මම යන හැමතැනම යා වළං යනවා. මේ ඉන්නේ මගේ යාළුවා. අඳුර ගන්න කාලෝට. කාලෝට නියමයි. ඒ දින හරි මෝරතල්නේ. නෑ ඔයා ගන්න. කමක් නෑ ගන්න. මගේ හාෆ් වැම්පයර්. අනේ ඩකා ඔයා මෙතනද? අපි යන්න ඕනේ හොඳටම පරක්කුයි. කොහමද? මේ ඉන්නේ මගේ අක්ක සිල්වානියා. හලෝ සිල්වානියා. මාව එතන තනියම දාලා ඔයා ආවනේ දැවිදින්න. ඔයා හොඳටම දන්නවා මං කරුවලට බයයි කියලා. ඔයාලා මොකද්ද මට මේ කරන්න හදන විහිළුව? ඔයාලා දවල්ට ස්කූල් යනවා ලෙවුනට රැට ඉන්න බයයි. මං බය නෑ හරිද? ඒත් මං බයයි. හරි. මට ඔයාව අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරගන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම ආයේ හම්බ වෙමු. ඔයා වැම්පයර් බුක් එකේ ඉන්නවද? අනිවාර්යෙන්ම. මම රික්වෙස්ට් එක දාන්න. හරි එන හම්බෙන් හම්බෙන්. සැන්තෝව. එයා හරිම අමුතු කෙනෙක්. මට බයක් හිතුණා එයාව දැක්කාම. ඩකා! ඔයාට මං කියන එක ඇහෙන්නේ නැද්ද? ඇහෙනව කියන්න. ඩකා ඔයාට කැමැත්තක්වත් හිතුණාද? විකාරද ඔයාට? මට හිතෙන්නේ නියමයි. එයා ඔයාට වඩා ගොඩක් වයසයි. අනිකේ රොක්ස්ටාර් කෙනෙක්. එයාත් අනිත් අය වගේ නැති. නෑ මර්ඩෝ වෙනස් කෙනෙක්. මේ මකුණ සූප් එක නම් මාළරහයි. Thank you. මමයි හැදුවේ ඒක. ඔය අවිනුම තමයි හැදුවේ ඉතින්. මම හිතුවේ මේ අපේ කැම්පින් එක ගැන. ආ එහෙමද? පැටියු මට තව මස් කැල්ලක් දා. අනිවාර්යෙන්ම මෙන්න. කන්න පැටියෝ. එයාට කැමැත්තක් ඇති වෙලාද? ඒක නම් හොඳයි. එයාට වැඩි ඉරේලි වැටෙන්න දෙන්න එපා. ඊයේ මාර වැඩක් කළා තියෙන්නේ. පුදුමයි ඔයාලට ඇහුන්නේ නැහැ කිව්වහම. අපිට ඇහුන්නේ නැහැ. අපි නිදාගෙන හිටියේ. මොකද වෙලා තියෙන්නේ? නියම වැඩක් වෙලා තියෙන්නේ. කොම්බස් යාගේ වැකුම් ක්ලීනර් එකත් එක්ක වත්තට වෙලා ඉන්නකොට පොල්ඩි එතනින් ගිහින් තියෙනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? මිස්ටර් කොම්බස් යාව දැකලා බය වෙලා වැටිලා තුවාල වෙලා. ආහා. මම හොස්පිටල් එකට ගිහුවා. මට එයා හොස්පිටල් එකේදී හම්බුණා. එයා කෑ ගහපු සද්දෙට තව පොඩ්ඩක් මගේ කම්බරේ පැලලේ යනවා. පොඩි එකෙක් වගේ නේ කෑ ගැහුවේ. එයාව මේ විදිහට බය කරන්න එපා මීහායි. අපිට මීට වඩා පරිස්සම් වෙන්න වෙනවා. මං එයාව බය කරන්නේ නැහැ. එයාම බලෙන් ඇවිල්ලා බය වෙනවා. ඉතින් ඒකට මම මොනවද කරන්නද? ඔයා දන්නවනේ එයා අමුතු මිනිහෙක් නේ. ඔන්න මම ආයෙත් ආවා.
ඔයා විශ්වාස කරන එක්කුත් නෑ මට ලස්සන හොරු පුටු ගෑනු ළමෙක් හම්බ වුණා. හරිම කරුණාවන්තයි. මං හිතන්නේ යන්න මට කැමති වෙයි. එයාගේ නම උර්සුලා. හොස්පිටල් එකේදී එයා ගොඩක් හොඳට මාව බලාගත්තා. අම්මේ යානං ඇත්තම සුරංගනාවියක් වගේ. අනේ එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. අම්මේ ඔයාගේ පුතාගෙන ඒ විදිහට හිතන්න එපා. මොනම හේතුවක් නිසාවත් මගේ මිෂන් එක කවදාවත් අතාරින්නේ නැහැ. මං කවදා හරි ඔප්පු කරනවා වැම්පයර්ස්ලා ඉන්නවා කියලා. එතකොට අම්මේ හැමෝම පිළිගන්නේ ඔයාට පිස්සු නැහැ කියලා. මම ඒක කරනවා. ඒක මං පොරොන්දු වෙනවා. ඔර්සුලා. කොහමද? කැම්පින් යන්න ස්ලීපින් පෑඩ් හොයාගත්තද ඔයගොල්ලෝ? ඔව්, අපි සේරම දේවල් ලෑස්ති කරගත්තා. හයි. හයි. ඉතින් ඔයා ගියාද? ඔව්. ඇත්තට මේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කොන්සර්ට් එක නම් නියමයි. මොකද උනේ ඉතින්? මඩුමව ස්ටේජ් එක උඩ ගත්තා. ඊට පස්සේ මාත් එක්ක නැටුවා. ඔක්ක. නියමයිනේ. ඉතින් දැන් ඩකාට කැමැත්තක් ඇති වෙලා. විකාර. එහෙම දෙයක් නෑ. ඉතින් හැමදෙම ලෑස්තිද? අපිට කැම්පින් යන්න පුළුවන්ද? වැම්පයර් කෙනෙක්ට කැමැත්තක් හිටිලා. ඔයා හිතනවද රොක් ස්ටාර්ස්ලා නිකන් වැම්පයර්ස්ලා වගේ කියලා? ජස්ටින් බීබර් එතකොට හේමි වගේ අයත් එහෙමයි කියලාද හිතන්නේ? නෑ මම නිකමට කිව්වේ. ඇත්තටම එක ගැන එච්චර හිතන්න එපා. කීයටද කොන්සර්ට් එක ඉවරුනේ? පාන්දර වෙන්නේ නැති නේද? අඩුම තරමේ දෙක තුනවත්. ඔයාට මොනවද දැනගන්න ඕන? නෑ මං ඒක ඇහුවේ. මං ගොඩක් නරක හීනයක් දැක්කා. හීනේ හිටිය ඩකා. නරක අමුතු මිනිහෙක් එක්ක. මර්ඩෝ කියන්නේ නරක අමුතු කෙනෙක් නෙවෙයි. එයා හරිම හොඳ කෙනෙක්. සිල්වානියත් එයාව දැක්කා. ඒක නෙවෙයි. අපි හිට කැම්පින් යන්න ඕන. ඒකට ලෑස්ති වෙන්නත් ඕන. ඒක නම් ඇත්ත. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ? ඇයි මතක නැද්ද? අයියෝ මට ඇත්තටම මට කමතක වුණා. මට සමා වෙන්න. මං ආයේ එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. පොරොන්දු වෙනවා. එයා තාම මුකුත් කෑවේ නැහැ. මොකද්ද යට වෙලා තියෙන්නේ? කැමැත්තක්වත් ඇති වෙලාද? ඔව් ඇත්තටම එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. පව් එයා. එයාට කලෝට මතක් වෙනවා ඇති. කලෝට? ඔව් මර්ඩෝගේ හොරතලා. හලෝ මර්ඩෝ. කොහමද ඔයාට? මම නම් හොඳින් ඉන්නවා. අපි ආය ඉක්මනින් හම්බෙමුද? කාල් හයින්ස් ඉන්නේ කලෝට ගැන දුකින්. කිසිම දෙයක් කන්නේ බොන්නෙත් නෑ එයා. ඒ හින්දා අපි හම්බෙමුද? එහෙම හොඳයිනේ. ඔයාට කොහොමද? මම නම් හොඳින්. මම නම් ඔහොම ලියන්නේ අපේ අත්තම්මට. ඇත්තටම? එහෙනම් ටිකක් පැටලෙන විදියට යවමුද? අන්න හරි. එහෙම කරන්න. PF මම කැමති ඔයාව ආපහු හම්බෙන්න. ඒ හින්දා අපි දෙන්න ඉක්මනින් හම්බෙමු. මම ඩකාරියා. දැන් හරි නේද? ඒක නම් නියමයි. මර්ඩෝගේ මියුසික් ලස්සනයි. ඒ වගේ මෙයා නරක කෙනෙකුත් නෙවෙයි. ඇත්තද? තව මොනවද? තව මොනවද කියන්නේ? ඔයා දැන් හැම වෙලේම මර්ඩෝ එක්කනේ ඉන්නේ. මර්ඩෝ? ඇයි? ඇයි? ඇයි මතක නැද්ද අපි කැම්පින් එක ප්ලෑන් කරා? අපි හැමෝම මේ ගැන කතා කරා මතක නැද්ද? ඩකා, හෙලේනා, ලූඩෝ එදකට ඔයා හැමෝටම මතක නැහැ. මේ සේරම අර මර්ඩෝ හින්දා. ඒ උනාට ඩකා මර්ඩෝට ගොඩක් කැමතියි. මම නෙවෙයි. අනිකයා මොන වගේ කෙනෙක්ුණත් මට මොකද? අපි කැම්පින් යනවද? ඔව් අනිවාර්යෙන්. මම ඒක ගැන තමයි බලන්නේ. හලෝ ළමයිනේ. කොහොමද තාත්තේ? පොඩකින්. ඔයාගේ අම්මා වැඩිපුරම කැමති සූර්යකාන්ත මල්වලටද? එහෙම නැත්නම් මාගරිට මල්වලටද? එහෙම විශේෂයක් නැහැ. අම්මා කැමති රෝස මල්වලට. ඇත්තටම ඒක කරන්න ටිකක් අමාරුයි නේද? මං එයාට රෝස මලක් දීලා එයා මොන හරි හේතුවක් ප්‍රශ්නයක් වෙයිද? එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔව් මං ගියා. මේ මමත් කැමති රෝස මල්වලට. හලෝ. ඕ ස්තුතියි. මේ මටද? ඔය කාඩ් එක බලන්නකෝ. බයි බයි.
මට නෙවෙයි. මේක මටද? මට නෙවෙයිනේ. මොකද්ද මේ? කවුද එව්වේ? කාටද? කාඩ් එක ඇතුලේ ඇති. ඩිය ඉල්වාරියා, ඔයත් එක්ක ආර්ට් කොලෙජ් එකේ දවසක් ගත කරන්න මං ආසාවෙන් ඉන්නේ. ඔයා මේක ප්‍රතික්ෂේප කරන්න නැතුව එයි කියලා මම විශ්වාස කරනවා. ඔයාගේ රිචඩ්. කොහොමද ඔයාට? ඔයාද මේ එක්කලේ? ඔයාද මේ රෝසමල් විසිකලද දැම්ම? ඇත්තම ගියොත් මට නම් මේ මල ජරාව පේන්න බෑ. ඒත් එයා එකේ වෙලා තියෙනවා මට. අන්න ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ. එයා මොකටද ඔයාට රෝසමල් ලෙවන්නේ? මොන විකාරයක්ද ඒක? මං ඔයාට කලින්ම කිව්වනේ මම මුල ඉඳලම දැනගෙන හිටියා ওই මිනිස්සයා ඉන්නේ ওই වගේ දෙයකට තමයි කියලා. එයා ගොඩක් හොඳ කෙනෙක්. මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? මට තියෙන ප්‍රශ්නේ නේද? මම එයා කරන ওই දේවල් වලට කැමති නෑ. එච්චරයි. ඔයාට ඒක තේරෙන්න ඕනේනේ. මීහායි මොකද මේ? ඔයාට මාව විශ්වාස නැද්ද? මේක මහා විකාරයක්. ඔයා කියන්නේ මම විකාරයක්? ඔව්. ඒකත් එහෙමද? හරි මම යන්න. අනේ මගේ ඩ්‍රැකියුලා, ඔයා දවල්ට තැහැරලා දින්නේ. මර්ඩෝ, ඔයා මං ඉව මේල් එක දැක්කද? ඔව් දැක්කා. ඒක නෙමෙයි, අද හවසට ඔයා මොකද කරන්නේ? මං ওই පැත්තට එනවා. අපිට හම්බ වෙන්න පුළුවන් වේද? අනිවාර්යෙන්ම. ඒක නම් නියමයි. ඒ වුණාට අපි දෙන්න එන්න. අපි යන්න ඕනේ. මට දැන් යන්න වෙනවා. අක්කයි අම්මයි කතා කරනවා. අපි දෙන්න ස්ටේෂන් එක ළඟදී හම්බෙමු. ඔකේ කූල්. එහෙනම් අපි එතනදී හම්බ වෙමු. හරි එහෙනම්. මං ඔයනකම් බලන් ඉන්නවා. අපි යන්න හදන්නේ. ඉන්න මං එනවා. ඔයා කොහෙ යනවද? යන්න වෙනවා. ඕකේ එහෙනම් පස්සේ හම්බ වෙමු. බයි. බයි. ඩකා ඉක්මනට එන්න. පොඩක් ඉන්න මමත් එනවා. ඔයා එන්න ඕනේ ගෙදරට වෙලා රෙස්ට් කරන්න. නෑ එහෙම ඕනේ වෙන්නේ. ඔයා ආවට කමක් නෑ, හැබැයි හිමින් ඩ්‍රයිව් කරන්න. මම ඩ්‍රයිව් කරන්න. නියමයි. මම වට කිව්වනේ රෙස්ට් කරන්න කියලා. මන් දන්නේ ඔයා ආවට කමක් නෑ, හැබැයි ගිහලා එතන ෆ්‍රෙෂ් අප් කරන්න. නියමයි. මේ වැඩේ නම් දැන් හරියටම හරි. ඔන්න අපි ආවා. කොහොමද යාලට? හයි රිචඩ්, කොහොමද යාලට? හයි සිල්වා. කොහොමද? මේ ඉන්නේ මගේ හස්බන්ඩ් මිහා. ඔයා? මෙයා මං හිතුවේ ඇත්තටම මෙයා ඔයාගේ හස්බන්ඩ්ද? මෙයා නම් ඇත්තටම හරිම නරක මිනිස්සෙක්. මෙයා ඊරයි මගේ කාමරේට ඇවිල්ලා මගේ බෙල්ල හපන්න හැදුව. තමයි. මොකක්? ඔයා හිතාගෙන ඉන්නේ මිනිස්සුගේ ගෙවල් වලට පැන්න බය කරන එක හරිදයක් කියලාද? මං අහන්නේ එහෙම කරන එක හරිද? අහන්නකෝ. හොඳටම ඇති. හොඳටම ඇති. එල්වාරියා, මේ විදිහට නම් මට ඔයාට මේ ස්ටුඩියෝ එක රෙන්ට් කරන්න දෙන්න බෑ. මම යනවා. ජේකොබ්, එන්න අපි යමු. මොනවද තාත්තේ මේ කියවන්නේ? එයා ඔයව කන්න හදුවේ නෑ. අට වාගෙද මෙන්න මෙහෙනවා යන්න. රිචඩ්, රිචඩ්, ප්ලීස් මංකීට අහන්න. මොකද ඔයා කරපු වැඩේ තේරුණා? මිනිස්සුම ජරා මිනිස්සෙක්. මට ඔයා කියන්නේ බලාගෙන ඉන්න කියලාද මේ දේවල්? ඔයාට ඇත්තටම පිස්සු හැදෙලාද? මං එයාට පාඩමක් ඉගෙනනවා විතරයි. මම කැමති නෑ කවුරුත් මගේ වයිෆ්ට ලං වෙනවට. එච්චරයි කතාව. මට මේක විශ්වාස කරන්නත් බෑ. අපරාදෙ මට මේ මිනිස්සගේ බෙල්ල හපලා ලේ ටිකක් බොන්න බැරුණා. බෙල්ලට මොකද්ද දාගෙන හිටපේ? අපරාදෙ ලේ ටික. ඇත්තම කියනවනම් ඔයාගේ මොලේ හොඳටම නරක් වෙලා. අපි යමු ළමයි. එල්වාරියා, ඔහොම ඉන්නකෝ. එන්නපා. වැටියෝ, ඔහොම ඉන්න. ඔක්කොම ඉවරයි. තාත්තා ජේකබ්ගේ තාත්තව හපන්න හදලා. ඒක නම් මහා මෝඩ වැඩක්. තාත්තට ඉරිසියා ඇති. ඒත් ඒක ඕනවට වැඩි. කලබල වෙන්න එපා.
ඒක වැරද්දක් නෙවෙයි සිල්වානියා. ඒකෙන් පේන්නේ තාත්තාමට කොච්චර ආදරේද කියලා. තේරුණා. ඩකා ඇත්තටම මට පිස්සුද? බලන්නකෝ තාත්තා කවුද හපන්න ගියේ කියලා ඒ ජේකබ්ගේ තාත්තා. මම හැම වෙලෙම සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්න හදනවා ඉතියා. දැන් මං කොහොමද මේ රහස රැකගෙන ඉන්නේ? දැන් මට එපා වෙලා තියෙන්නේ. හරි සිල්වානියා, එයාලා දැන් බය වෙලා ඉන්නේ. ටික දවසකින් හරියයි. නැහැ මේක හරියන්නේ නැහැ. මිස් පොඩ්ඩක් මෙහාට එනවද? කියන්නේ මේක දෙන්න පුළුවන් ද නර්ස් උර්සුලාට? මං එයා මතක් කරා කියලා කියන්න. මගේ නම තමයි වෑන් කොම්බස්. හරි එන. ඉන්න ඉන්න. පරිස්සමින් යන්න. මං කොහොමද මේක ජේකබ්ට කියන්නේ? කොහොමද යාට මේක තේරුම් කරලා දෙන්නේ? ඔයා ඇත්ත කියන්න. තාත්තා වැම්පයර් කෙනෙක්, අම්මා මිනිසෙක්, අපි හාෆ් වැම්පයර්ස්. එතකොට හරියයි. බෑ, එහෙම කරන්න බෑ. එයා හිතයි මට පිස්සු කියලා. එයා මට කැමති වෙන එකකුත් නැහැ. එහෙනම් මෙයා නෙවෙයි ඔයාගේ කෙනා. ඇත්තද ඩකා? ස්තුතියි ඔයාගේ උපදෙස් වලට. ඔයා ඉතින් ඔයාට ගොඩක් දක්ෂයිනේ. දැන් ඔයා ඔය මූණෙන් ලඟ ඉන්න එක නවත්තන්න. මං දැන් යන්න ඕන. කම්පැනි මීටින් එකට නේද? නෑ. මං අද හම්බෙන්න යනවා මර්ඩෝව. මොකද්ද කිව්වේ? ඔව්, එයාද මාව හම්බෙන්න එනවා. ඔයාට පුළුවන් නේ මම වෙනුවෙන් කතා කරන්න? මං ඕන කරන අවශ්‍ය හැම දෙයක්ම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපිට හොඳට විනෝද වෙන්න පුළුවන්. මම යනවා. ඔයාට නම් ඇත්තට පිස්සු. උර්සුලා, ඔයා එයි කියලා නම් මං හිතුවේ නෑ. ඇත්තටම මං එන්න නෙමෙයි හිටියේ. ඒත් ඔයා කියපු නිසා නෑවිලා බෑනේ. මං ගොඩක් දෙගිඩියාවෙන් ඇත්තටම ආවේ. මට මේ ආරාධනාව අහක දාන්න බෑනේ. ස්තුතියි ඔයාට. මං වෙනුවෙන් මෙහෙ ආවට. එන්න අපි අතුරට යන්න. අපි ටිකක් මෙතන වෙලා ඉමු නේද? මට ඔයාට තෑන්ක් කරන්නත් ඕනේ. ඒ මොකටද? ඇත්තම කියනවා නම් මෙන්න මේකයි. මං මේ ඇත්තටම අපේ කණ්ඩායමින්නේ සතුටින් නෙමෙයි. අපි හිර වෙලා සින්දුලීනාය තිර වෙලා ඉන්නේ. අපිට අලුත් අදහස් නෑ. අලුත් සින්දුත් නෑ. මේ අවුරුදු තුනටම අපි ප්ලේ කරේ පරණ සින්දුමයි. ඇත්තටම? ඔව්. අපි කාටවත් කිසිම අදහසක් නැතුව කොහොමද අපි අලුත් සින්දුවක් හදාගන්නේ? ඒ ඔක්කොම ඔයාලියපුවා නේද? ඔව්. ඒවා නරකේව කියලා මං හිතන්නේ නැහැ. ඒත් අපිට තව අලුත් ඒවා ඕනේ. ඇත්තටම මට මම ගොඩක් වෙනස් වෙලා ඉන්නේ. ඒවාව හම්බුණාට පස්සේ. ඔයා එදා ගියාට පස්සේ මං අතනින් පල්ලෙහාට බැලලා අලුත් සින්දුවක් ලිව්වා. ඒක නම් ඇත්තටම හොඳයි. ඇත්තමද කියන්නේ? ඒක ගැලපෙන්නේ ඔයාට. මං හිතන්නේ ඔයා අපිත් එක්ක ටුවර් එකක් ගියොත් හොඳයි. ටුවර් එකක් යන්න? ඔයාලත් එක්ක? ඔව්. ඇත්තටම ඒක මට නම් හිතාගන්නවත් බැහැ. ඒක හරියට හීනයක් වගේ. ස්තුතියි ඔයාට. ඔයාම සතුටු කරන්නේ හැසන්නේ. ඒක ඇත්තටමද කිව්වේ? ඔව්. ඒක අනිවාර්යයෙන්ම අපේ බෑන්ඩ් එකටත් ගොඩක් හොඳයි. ඔව් ඇත්තටම.
අනිවාර්යෙන්ම මං එනවා. මට ඕන තරම් වෙලාවක් තියෙනවා. කවද්ද අපි යන්නේ? මං එන ඔයාව හෙට 8ට හම්බ වෙන්න. ඔයාගේ ඇඩ්‍රස් එක කියන්නකෝ මං හෙට එන්නම්. හෙට? ඔව්, අපි තව දවස් දෙකකින් ප්ලේ කරනවා. හරි එහෙනම්. නියමයි. හෙට මෙහෙදි හම්බෙමු. අනිවාර්යෙන්ම. අපි නම් බලාගෙන මොකද වෙන්නේ කියලා. කොම්බස් මේක නම් නියම රස කෑම වෙලක්. මං අවුරුදු ගානකින් මෙහෙම කාලා නැහැ. මේම ගොඩක් රසයි. ඇත්තටම වයින් එකත් නියමයි. ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි. ඒක සුළු දෙයක් අනේ. ඔයාට උයන්න පුළුවන්. කවි ලියන්න පුළුවන්. ඇත්තටම තව මොනවද අනේවට පුළුවන්? ඇත්තටම මට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද මං අනිත් අයට වඩා වෙනස්. ඇත්තම කියනවා නම් මං ලොකු කාලයක් තිස්සේ බලන් හිටපු විශේෂ මිෂන් එකක් තියෙනවා කරලා ඉවර කරන්න. උර්සුලා. පොඩකින් උර්සුලා. මට ටික වෙලාවක් දෙන්න. සෙන්සේගේ මොකක් හරි අවුලක්. මං ඒක බල්ලෙක් මනින් එන්න ඔයා හොම ඉන්නේ. අද දවස නම් නියමයි. මොකද අද මං ගිහිල්ලා මර්ඩෝව හම්බුණා. ඔයා නම් මරු. ඔයා අද අපු නැති එකට අපේ යාළුවා ගොඩක් අවුලෙන් හිටියේ. මං දන්නවා ඒක ගැන. ඒ වුණාට ඒක නම් නියමයි. මර්ඩෝ කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මර්ඩෝ මර්ඩෝ මොකද ඔයාට වෙලා තියෙන්නේ? එයා ඔයාට වඩා අවුරුදු 1000ක් විතර වැඩිමල්. අනික එයා වැම්පයර් රොක් ස්ටාර් කෙනෙක්. ඔයා යාගේ නිකන් යාළුවෙක් විතරයි. මර්ඩෝ එහෙම කෙනෙක් නෙවෙයි. ඒ සැන්තෝර්නන් ටිකක් අමුතු කෙනෙක්. එයා කවුරුණත් වැඩක් නැහැ. ඔයාට ඕක නැතුව වෙන දෙයක් හිතන්න බැරිද? අයියෝ යාට කැම්පින් ගැන හිතන්න බැරි. ඉතින් අපි කැම්පින් යනවා. ඔව් හෙට යන්නේ. ඒත් ඔයා කිසිම දෙයක් ලෑස්ති කරලා නැහනේ. අයියෝ යාට හිතන්න බැරි. අපේ සහෝදරකම ගැනවත්. දැන් නිදා ගන්න. මොකක් කර ප්‍රශ්නයක්ද? කිසි ප්‍රශ්නයක් නෑ. මොන දේ සිද්ධ වුණත් මං ඔයාලංගෙම ඉන්නවා. මට මොන කරදරයක් සිද්ධ වුණත් ඔයාට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. හැමදේම එක්මනින් පැහැදිලි කරන්නම්. ටික දවසක් දෙන්න. මට තව සාක්ෂි ටිකක් ඕන කරලා තියෙනවා. ඇයි මොකද? නෑ මොකද නෑ. මොකද ප්‍රශ්නයක් නෑනේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් දැන් ඔයා මොකද කරන්නේ කියන්නකෝ. කැම්පින් එකට එන්නේ නැතුව ටොය එක යනවාද? අනේ ටොය එකට මාවත් එක්ක යන්නකෝ. මේ බලන්න මෙහෙම හොඳයි නේද? කොණ්ඩෙ මෙහෙම කළාම. අනේ ඉක්මනට කියන්න මාවත් එක්ක යනවා නේද? හෙලින ඔයා මනුස්සයෙක් නේ. ඉතින් මොකද? ඔය දෙන්න ඉන්නවනේ. මොඩොටයි ඔයාටයි පුළුවන් මාව පෙරගන්න. ඒක නම් ඇත්ත තමයි. ඔක්කොටම කලින් මර්ඩර් ගිහුවා. අනේ ඩක්කා ඔයා නම් හරිම හොඳයි. මං අදම තාත්තගෙන් අහන්න. එයා අනිවාර්යෙන් කැමති වෙයි. එයා ගොඩක් හොඳයි. ඊට පස්සේ අපිට ගිහින් හොඳට සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම ඔයා තමයි මගේ හොඳම යාළුවා. වැම්පයර් බෑන්ඩ් එකක් කිව්වේ. මම ගොඩක් ආසාවෙන් හිටියේ වැම්පයර් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා බලන්න. දැන් ඔයා හින්දා මට ඒකත් බලා ගන්න පුළුවන්. ඇත්තටම සිල්වානියයි ඔය තමයි. අද නම් ඔයාලට බේරෙන්න වෙන්නේ. මේක තමයි හරිම වෙලාව. ඔන්න මේ බලා ගන්න මං යාළුවා විනාශ කරලා දාන හැටි. හැම ප්‍රශ්නයක්ම අද ඉවරයි. ඔයා හොඳින් නේද සිල්වානියා? කොඩක? උඩ. ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? තාත්තයි මම රණ්ඩුණෙක් ගැනද හිතන්නේ? ඒක හිතන්න එපා. බැඳපු අය එහෙම ඉඳලා හිටලා රණ්ඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම ඒක ගැන නෙවෙයි වද වෙන්නේ. එහෙනම් කමක් නැහැ. ඔයාලා කැම්පින් යන්නේ නැද්ද? මම නම් යනවා. ඒත් දැකා.
නියමයි. එහෙනම් දැන් ඉතින් ඔයාලා යන්න ලෑස්ති වෙන්න ඕනේ. මං ඔයාලට ගෙනියන කෑම බීම ටිකක් ලෑස්ති කරලා දෙන්න. මේ තියෙන රසමලස කෑම හොඳයිනේ. ඔයා දන්නවද ක්‍රිප්ටන් ක්‍රැක්ස් ගැන? මං කියුවේ බෑන්ඩ් එකේ අය ගැන. මොකද්ද ඔය අහන ප්‍රශ්නේ? කියන්නකෝ. අනේ පැටියෝ, ඒක නම් දිග කතාවක්. ඇත්තටම තාත්තයි මායි යාලව හොඳටම අඳුරනවා. ඒතේ බෑන්ඩ් එකේ මැනේජර් සැන්තෝර්, එයා මහා අමුතු මිනිහෙක්. ඇත්තටම එයාගෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳ. මට ඇත්තටම ඒ ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔයාලා දන්නවද මට ගොඩක්ම සතුටු හිතෙන දේ? අපිට ඔයාලව ගොඩාක් විශ්වාසයි. මොකද කියනවා නම් කොච්චර වුණත් ඔයාලට කොන්සර්ට් එක බලන්න ගියේ නැහැනේ. අන්න ඒකයි. ඇත්තම කියනවා නම් ඒක ගොඩක් හොඳයි. මං දන්න ඔයාල බොරු කරන්නේ. ගුඩ් මෝර්නින් අලි අංකල්. ගුඩ් මෝර්නින් සිල්වානියා. කොහමද ඇට? හොඳක් නැහැ. හැමදේම නරක් එකින එන්නේ. ඩකයි හෙලෙනයි හරිම අමුතු විදියට හැසිරෙන්නේ. එයාලා මගේ මොකක් හරි හංගනවා. මන් දන්නේ නැහැ ඇයි කියලා. මං කියන්නේ හෙලෙන මගෙත් යාළුවෙක්නේ. ඒ වගේම ජේකබ්. ඔය විස්තර මට කියන්න ඕනේ නැහැ. එයා පැත්තේ ලූඩෝ ඉන්නවා. මට ඉන්න දෙන්න. පාඩු එන්නකෝ. අන්න. කොහමද? හයි. ප්‍රශ්නද? නෑ. එහෙමත් නෙවේ. ඩකයි හෙලෙනයි අමුතු විදිහට හැසිරෙන්නේ. එයාලට මාව පේන්නේවත් නැහැ. හරියට එයාලා විතරක් යාළුවෝ වගේ. මම මොකද කරන්න ඕනේ? මට නම් මොකුත් තේරෙන්නේ නැහැ. ජේකොබ් මොනවද කියන්නේ? අපේ තාත්තා කරපු දෙයින් පස්සේ මං එයාව දැක්කේ නැහැ. මොකද්ද? තාත්තට ඉරිසියා හිතිලා. ඕ. ඉතින් ඔයාට කොහමද? ලොකු හොඳන්නේ. මහා අමුතු දේවල් පේනවා. අපේ ඩකයි අර මිනිහයි ගැන හිතා ගන්න බෑ. මට ලොකු බයකුත් දැනෙනවා. අර වැම්පයර් බෑන්ඩ් එක ගැන. ඔයාට හරියට මොනවද දෙකින් පේන්නේ? පැහැදිලිව පේන්නේ. ඒ තමුත්තක් තියෙනවා. පරණ ස්ටේෂන් එකක් දැක්කා. ඒක ගොඩ භයානකයි. කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ. තව ඔයාලා ගෙට හැපැත් ඉන්න කොම්බස් අංකල් කකුලක් කඩාගෙන හිටියා. ඔය වගේ විකාර තමයි පේන්නේ. මට නම් කිසි දෙයක් හිතා ගන්න බෑ. එහෙනම් ඔය අනාගතේ නෙවෙයි. එයාගේ කකුල කොහොමද කැඩිලා? මොකද්ද? මිස්ටර් වෑන් කොම්බස් වැකුම් ක්ලීන් එකක් එක්ක පිස්සු නටද්ද තමයි වැටිලා කකුල කැඩිලා තියෙන්නේ. මටත් අම්මා තමයි කිව්වේ. ඒ නිසා ඔයා කියපු දේ දැනටමත් වෙලා. අපි දන්න සමහර දේවල් අපිට නොදන්නවා වගේ දැනෙනවා. මොකද ඒක තේරුම? ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න. ස්තුතියි සී. හොඳ හොඩුවාව. සුළු දෙයක්. අපි දැන් මොකද කරන්නේ? ඒ හිතා ගන්න බෑ. ඩකාරියා ටීපෙස් වෙත. ඔයා ස්ටේෂන් එකට පැය භාගයකට කලින් එන්න. 7:30 විතර වෙනකොට ආවනම් හරි. අඳුර වැටිගෙන එනකොටම එන්න. ඔයා වෙලාවටම එයි කියලා මම හිතනවා. මීට සදාදරණීය මර්ඩෝ. සදාදරණීය? ඒ මොන විකාර කතාවක්ද? හරි එහෙනම්. අනිවාර්යෙන්ම එනවා. ඔයා කිව්ව වෙලාවටම. මීට ඩකා. හයි. ඕ. හලෝ. ඔය ලෑස්ති වෙනවද? ඔව්, මම ලෑස්ති වෙනවා. මම තව ටිකක් යනවා. ඒත් අපි අටටනේ යනවා කිව්වේ. මම දැන් හෙලිනවා හම්බෙන්න යනවා. ඊට පස්සේ කෙලින් මෙතෙන්ට එන්න. අහහ. සිල්වානියා. ගිහින් එන්න.
පරිස්සමින් එන්න. ආරේ පස ඇඹෙමු. සීයේ මම මේක අරන් යනවා ගිනිමෙලේ ගහන්න. ගිනිජර ගමන්නේ පරිස්සම් කරලා අරන් එන්න. හරි. මං කඩේ වහන්න හදන්නේ. ඕන්නම් හෙට එන්න. මගේ ගෙදරට බඩුවකයක් ඕන කරලා තියෙනවා. ගොඩක් විශේෂ දේවල් කීපයක්. මට ටෙරික් රෙදිමීටර් 10 ඒ වගේම හොඳ සින්දු එක එක පාට ලොගු කීපයකුයි ඕනේ. මකුළුලේ බාල්දිකුත් ඕනේ. මං හොඳට ගෙවනවා. ගන්න දෙයක් තියෙනවා නම් ඉක්මනට ගිහින් ගන්නවා. ඔයාගේ කඩේ ගොඩක් ලස්සනයිනේ. ඔව් තියෙනවා තමයි. මෙහෙම තිබ්බට මේක බොහොම පරණ කඩයක්. දැත්තටම වල මොනවද ඕනේ කියලා? මට අඳුරු පාටවල් ටිකක් ඕනේ. මොකද්ද? අඳුරු කියයි දියලි කියයි බෙව්වා මේ විකුණන්නේ නැහැ. මොන මල විකාරයක්ද මේ? පොඩ්ඩක් ඉන්නවා. මොන තිබුණා මොකද්ද? මේ තියන්නේ. දැන් ඉතින් තමුගේ අතුලත් අරගෙන මෙන්න මේ යනවා මෙතන යන්න. මං කියපු දේ තේරුණේම නැද්ද? බන්දහත් දෙනවා. එවනට මේකේ ගහලා තියෙන 4000ක් කියලානේ. මේ කඩේ තියෙන බඩු මට ඕනි ගානටයි විකුණන්නේ. වැගිදි යනවා. එතකොට මගේ අනිත් බඩු? දැන් මම එකපාරකුත් කිව්වනේ අඳුර කියයි දියයිලි කියයි. මොන මල විකාරයක්ද මේ? මෙන්න මේ කරේ යනවා. මොන පිස්සද මන් දන්නේ. මෙන්න මේක තරයි යනවා යන්න. නම් හිතා ගන්න බෑ මේ මිනිහා මොන වගේ මිනිස්සෙක්ද කියලා. දැක්කනේ. ඔන්න හොඳට එන්ජොයි කරන්න ඕනේ. හොඳට නිදා ගන්න. හැබැයි කැලේ පැත්තටම යන්න. ඩකව හොඳ බලන්න. මගේ පුංචි කෙල්ලෝ දෙන්න. අපි කලින් වැඩි වගේ පඩක් වෙනවට වඩා ඒක හොඳයි. ඩකාරියා කොහොමත් හොඳ කෙනෙක් වගේ පේන්නේ. මම සැන්තෝ මර්ඩෝගේ මැනේජර්. මව මෙහාට විවාහල වෙ එක්කගෙන යන්න.
ඇයි අපි තවත් බලාගෙන ඉන්නේ? දැන් යමු. මං හිතන්නේ දැන් ගියොත් හොඳයි. කොහොමද? මගේ නම හෙලීනා. එහෙනම් අපි යමු. අපි දැන් යන්න ඕනේ කැලෑ අඳුරු ප්‍රදේශයට. මරුව හිඳලවාල පුදුම කරන්න බලාගෙන ඉන්නවා ඇති. අපි යමු. ඔයාලා ඇත්තටම ඒක දැකලා පුදුම වෙයි. ඇත්තටම? මර්ඩෝ නම් ගොඩක් හොඳ කෙනෙක්. ඒත් අඳුරු ප්‍රදේශයට යන්නේ ඇයි? එහි මොනවත් නැහනේ. නෑ නෑ, එහි තියෙනවා. ඔයාලා දැකලා මේ මර්ඩෝද? ගොඩක් දේවල්. එයා මං හිතා හිටපු විදිහ කියන්නේ නෙවෙයිනේ. නෑ, මර්ඩෝ මෙතන නැහැ. ඒ තමයි සැන්තෝ, ක්‍රිප්ටන් ක්‍රක්ස් ලගේ මැනේජර්. ඇත්තටම? හරි, එහෙනම් හෙලිනටත් යන්න පුළුවන් නේද? එයා තමයි මට ඉන්න හොඳම යාළුවා. අනේ මොකද බැරි, මං එයාව බලාගන්න කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැතුව. මට පුළුවන් එයා ගැන බලාගන්න. ඔය කැමත්ත බෑග් එක දෙනවද? දෙන්න. අර මිනිහ තමයි අපේ සීයේ කඩේට ආවේ. හරි, දැන් මර්ඩෝට බලන් ඉන්න වෙන එකක් නැහැ. නියමයි, අපි යමු. එන්න. අන්‍යාල ගියා. මං දැක්කා. ඒත් කොහෙටද? අඳුරු ප්‍රදේශයට. මොන අඳුරු ප්‍රදේශයටද? ඔය මහත්මිනිය අපේ කඩේට ආවා. මීටර් 10ක මැජික් රෙදි ගන්න කියලා ආවේ. ඒ වෙලාවේ සීයේ මොනවද කියලා දුන්නා. මං හිතන්නේ අඳුරු ප්‍රදේශය ගැන. හරි, දැන් ඔයා ඉක්මනට ගිහින් අපේ සීයව හම්බු වෙන්න සිල්වානියා. අඳුරු ප්‍රදේශයේ තියෙන තැන අහගන්න. හරි. අනේ මන්ද මේ කඩේ වහලා තියෙන්නේ. කවුද මේ වෙලාවේ කරදර කරන්නේ? කරදරයක්ද මන් දන්නේ. නිදාගෙන ඉන්න නෑනේ පොඩ්ඩක්. ආ සිල්වානිය, ලුඩු මෙහෙ නෑනේ. මම ඒක දන්නවා. ඒත් මට සමා වෙන්න, මට මේ වෙලාවේ වාගේ උදව්වක් ඕනේ. අද මෙහෙට ආවේ අර මහතමිනෙක්. එයා ඔයා කොහෙටද යන්නේ? ඔයා කියන්නේ අර රුපියල් 5000 දීලා රෙදි මීටරයක් කරන් ගිය මිනිස්සයා ගැනද? මැජික් රෙදි ආරයක් නේද? මට මතක නෑ හරියටම. මේ මිනිහා හරි අමුතුයි. එයා ගැනද ඔයා ඔය කියන්නේ? වැම්පයර් සර්වන් කනත්තර යන විදිහ මං යට ලියලා දුන්නා. මොකක්? වැම්පයර් සර්වන් කනත්ත? ඔව්. අනේ දෙයනේ අපි ඉවරයි. ආයෙත් නිකන් කලබල වෙන්න දෙයක් නෑ. බය වෙන්න එපා. එයා කොහොමත් අවුල් යනවා ෂර්ලිකෝ හඬට. ඒක මේ ගැහනුවගෙන් විතර පිට වෙන හඬයි. ඒ මොකද ෂර්ලිකෝ කියන්නේ? ඒක මේ බය කරන හඬක්. තේරුණාද? ගැහනු වැම්පයර්ස් ලගෙන් තමයි පිට වෙන්නේ. ඒ හඬ නිකුත් වුනහම පිරිමි වැම්පයර්ස්ට බය වෙනවා. මේ කුටිම් මේගොල්ලන්ට පිස්සු හැදෙනවා. ඒක තමයි ගැලවෙන තියෙන හොඳම ක්‍රමය. කොටින් මේ හඬ දරාගෙන ඉන්න අන්තිම අමාරුයි. ඒක පපුවටමයි දැනෙන්නේ. මං හිතන්නේ අපිට ඒ තරම් කලබල වෙන්න දෙයක් නැහැ. ඔය ෂර්ලි කූ හඬ හරිම දරුණුයි. සද්ද හරියට මේ වගේද? ඔන්න බලන්නකෝ. කූ. ඒ වගේ තමයි. හරි. එතකොට අර දවල් ලක් මිනිස්සු ඔයා කොහෙටද යවුවේ? මං යාව අඳුරු පැත්තකට යවුවේ. ඒක තියෙන සූ එක පැත්තේ. ඒත් ඒ උනාට ඒක. ඒක තමයි මං කියන්නේ. අනේ ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මට ලොකු උදව්වක් කළේ. ඇත්තටම මට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි. ඔයාට ගොඩක් ස්තුතියි. ඕක මොකද්ද? මං ඕන වෙලාවක ඔයාට උදව් කරන්න ලෑස්තිනේ. දැන් ඉතින් මොනවා වේද මන් දන්නේ. මෙතන නම් ගොඩක් වහිතර. මේ පැටලුවත් ඉන්නවනේ. මොකද්ද මේ තන? මේ තමයි බිම්බර්ග් වල අඳුරු තැන්. අර විශ්වාසද? ඔව්, මට ඒකෙන් හොඳටම විශ්වාසයි. මෝඩයා, කිසි දෙයක් හරියට කරගන්න බෑ. මේ එතන නෙමෙයි මෝඩයෝ. කොහෙද යාග කරන දියල්ල? කියන්න. එයාලා ඉන්නේ සූ එකේ. සූ එකේ? එහෙම මොනවද කරන්නේ? දැන් එයාලා වැම්පයර්ස්ල කරන්න හදන්නේ. හරි, මං දැන් ඔතනට එනවා. සූ එක කියලා නේද කිව්වේ?
කාර්ය දෙන්න යන්න ඕනේ. දැන්වත් ඒතන හොයාගත්තද? මේ තියෙන්නේ. මේ තියෙන්නේ දියල්. කිසි වෙලකට නැති අලුගුත්තරු මෝඩයා ඉස් දොහෙගේ මොලේ. මට හැම වෙලාවෙම බනින්න එපා සන්තෝර්. මේක තමයි මේ වැඩේ කරන්න තියෙන හොඳම තැන. අනික මම මොනව කරන්නද මෙතන වට හරියන්නේ නැහැ කියලා. අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහනේ. මම ඔයාලට හොඳ ලෝගෝකුත් ගෙනත් දුන්නා. අඩුම තරමව ඒගෙනව සන්තෝෂ වෙන්න ඕනේ සන්තෝර්. මේ වැඩේ හරියන්නේ නැත්තම් මේක කැන්සල්. කිසිම දෙයක් නවත්තන්නේ නැහැ. මට විශ්වාසය හැය අනිවාර්යෙන්ම මෙතෙන්ට එනවා. හරි දැන් කොහෙද මර්ඩෝ ඉන්නේ? එයා දැන් මෙතෙන්ට ආවෙ නැත්නම් මං ගෙදර යනවා. මාත් යනවා. අනේ ළමයෝ නෑ 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 මෙතනම ඉන්න ඕනේ මෙතනම. ඔහුට දැන් ගැලවෙන්න වෙන්නේ. මීහායි දැන් මෙතෙන්ට ආවොත් ඔහුට වේරෙන්න වෙන්නේ. අසවානෝ මේ වැම්පයර්ලගේ සෙරමනියකේ තියෙන ගොඩක් බලගත්තු තැනක්. ඒ වගේම මං ඔහි ගෙලේ බිව්වහම ඔය මට අවුරුදු 1000කට සර්වන්ට් වෙනවා. ඒ කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් නෑ. ඉතින් කරන්නේ මීහායි. එල්වාරිය මං එනවා. අතාරිනෝ යා. අපිට යන්න දෙනවා. මොකද්ද මේ කරන්නේ? ඔයාගේ වැඩකාරී වෙන්න මට උවමනාවක් නෑ. මට ඕන කරන්නේ නිදහසේ ඉන්න විතරයි. නිදහසයි ඒක කටුබියාගෙන හිටියොත් නෑ. තව වරුදු දහක් වෙනකන්. ඔවා හීන. perfume lock සමගින් දැන් නව sunlight සුවඳ පෙළක් විතරයි. ඒ ඉඳ දැන් හීන දකින්න කරනවත්තල දැම්මොත් හොඳයි. සියමට ප්‍රමයක් කිව්ව වම්පැස්ල බය කරන්න පුළුවන් විදිහේ. ඇත්තටම? ඔව්. ඒකට කියන්නේ ෂර්ලි කූ කියලා. එහෙනම් අපි යමු. ඩකෝ මේ අහන්න. එයාලා සම්පූර්ණ වම්පැස්ල කරයිද දන්නේ නැහැ. එහෙම වුණත් මට පියාඹන්න ඉස්සුවාට. මොන විකාරයක්ද කියවන්නේ? එයාලා එහෙම කරන්නේ නැහැ. එයාලා හදන අපි වම්පයර් සර්වන්ලා කරන්න. එතකොට වෙන්නේ අවුරුදු 1000ක් විතර යනකම් අර මිනිස්සයාගේ වැඩ කරන්න. තේරුණාද ඒක ඔයාට? අනේ මට බෑ. ඊයෝ. එංගෝක නවත්ත ගන්නවා. ඔක නවත්තන්නයි කිව්වේ. මොකක්ද අපි දැන් කරන්නේ? තමයි වෙලාව. අපි එන සද්ද දාමු. එන්න. සිල්වානියෝ. ඒ පාර කවුද මේ? අය කොල්ලව අල්ලගන්නවා. දැන් ඉඳලා ඔයත් මගේ සේවකෙක්. උදව් කරන්න. ඒක ඔයාගේද? නෑ.
මේ වගේ තැන්වල තෙද්දි ෆෝන් ඔෆ් කරන්න ඕනේ කියලා දන්නේ නැත්ද? එපා, ළඟට එන්න එපා. අම්මේ, තාත්තේ, අපිව තේරගන්න. එයාට ඉන්න දෙන්න. මොකද ගඳ? ඒ තමයි කාල් හයින්ස්. මොද මේක එපා වෙලා තියෙන්නේ. මේක කනත්තක්. මෙතන සද්ද කරන්න බෑ. තේරෙන්නේ නැත්තේ ඒක. ආයෙ කිසි කෙනෙක් සද්ද කරන්න බෑ. තේරුණාද? මම ආයෙ ආයෙ කියන්නේ නෑ. කොහෙද දුවන්නේ? ඔබිනවා. මේක නවත්තන්න බෑ. ඔය කිසි කෙනෙක් කොච්චර දඟලුවත් මේක නවත්තන්න බෑ. තේරුණාද? මොකද වැඩි තරන්න ලැස්තින්න හරියට හරි ඔයා දැක්ක දේවල් තමයි වෙන්නේ. හරියටම හරි අන්න බෑ නරපිටෙන් එනවා. ලූඩෝ හොඳට මතක් කරන්න. ඔයා මොනවද තව දැක්කේ? හොඳට කල්පනා කරලා බලන්න. කියවිල්ල නවත්ත ගන්නවා. හැමෝම නවත්තන්න. ආද මේක නවත්තන්න බෑ. ඔයාලා පිස්සුවෙදිනේ මොකද මේ කරන්නේ? මට මේක කරන්න දෙනවා. ලෝඩ මොකක් හරි හිතන්න. නෑ නෑ පිටිපස්සෙ ඉන්නේ. කොහොමද බැටි? මීහායි, ඔයා මාව බය කරා. හිතලා කරේ නැහැ, ඉතින් ඉන්නකෝ. බලාගෙන. ඇත්තට මට එහෙම නොකර ඉන්නයි තිබුණේ. මට සමාවෙන්න ඇත්තට මං කැමති නැහැ මිනිස්සු ඔයා දිහා එක එක විදිහට බලනවට. ඇත්තට මට තරහ ගියා. ආදරින්දනේ පැටියෝ. ඇත්තම කිව්වොත් ඔයා ගොඩක් ලස්සනයිනේ. ඉතින් බය හිතුණා. උදුරගනේ කියලා. හැබැයි මන් දන්නවා ඔයා මට විතරක් නෙමෙයි අපේ පවුලේ ඔක්කොටම කොච්චර ආදරේද කියලා. සමා වෙන්න මට. ඔන්න සමාව දුන්නා. කොයි නෝඩ ගව කරන්නේ? මුදු අමාරුවක් තියෙන්නේ. අම්මෝ. ඔක පොඩ පරිස්සමෙන් අරන් එන්න බෑද? අපි හැමෝගෙම ජීවිත බේරුවේ ওই මැෂින් එක කියලා දන්නේ නැද්ද? කොම්බස්. ඕර්සුලා. ඇති අන්තන්. ඔයා හොඳින් ඉන්නවා. ඕර්සුලා. මගේ සුරංගනාවිය. අර ඔයාගේ මිෂන් එකට ඔයාට සාක්ෂි ලැබුණාද? ඔව්. ගොඩක් සාක්ෂි හම්බුණා. ඒ දැන් ඒ වගේ කිසිම වැඩක් නැහැ. හොඳම දේ තමයි අපි කට්ටිය හැමෝම හොඳින් ඉන්න එක. අපිට යමු නේද කොම්බස්? පොඩි වෙලාවක් දෙන්න. ඇත්තටම මේකයි
මම හැම වෙලාම හිතුවේ ඔයාලා දෙන සාමාන්‍ය මිනිස්සු නෙවෙයි වැම්පයර්ස්ලා කියලා. අපි වැම්පයර්ස්ලා. කවුද මේ හාදයා? නමක් ගමක් දන්නේ නැන්නේ. හැබැයි මනසේ ඒක නියම විහිළුවක්. මට සමාව දෙනවද? ආ මම සමාව දෙනවා. මාත් සමාව දෙනවා. කොඹ සංක මේක අරන් යන්නේ නැද්ද? මගේ ආයුධය මන්නේ මෙහාට දෙනවා. මේක නිසා තමයි අපි හැමෝගෙම ජීවිත බේරුනේ. ඒක නෙමෙයි එක්කෝ ජේකබ්. ඉවරයි. ඉක්මනට යමු. බලන්නකෝ යමේ ටෙන්ට් එක තනියම හයි කරලා. ඒක නම් නියමයි. අනේ ඔයාල ඊරෙක් වෙද ගියේ? මේකයි ජේකබ්, මට ආඩ කියන්න දෙයක් තියෙනවා. කියන්න. මම බාගෙට වැම්පයර් කෙනෙක්. මේකයි මගේ තාත්තා වැම්පයර් කෙනෙක්, අසාමාන්‍ය කෙනෙක්. ඒකයි මට ඉරෙලියට යන්න බැරි. හැබැයි මම ලේබන්නේ නැහැ. මට ලේ ඕනෙත් නැහැ. මොකද මම බාග වැම්පයර් කෙනෙක්. මට පියා බන්න පුළුවන්. දවසක මං ඔයාවත් එක්කන් යන්න. ඔයා මට බයයිද? කියන්නකෝ. ඔහු බයයි. මං කිව්වේ පියා බන්න. බයෙන් එපා, අපි හිමින් පියා බමු. ඔයා ඇත්තටම විශේෂ කෙනෙක්. ස්තුතියි. ඔයත් එහෙමයි. තව කාටරි සොසේජස් ඕනද? එපාද? කොණ්ඩෙ හොඳට පීරලා තියාගන්න ඕනේ. එතකොට තමයි හොඳ. මේ පැත්ත නම් හරිම ලස්සනයි වගේ නේද? තාත්තේ, තාත්තේ නැගිටින්නකෝ. හෙලෝ මිෂා. හායි, කොහොමද යට? කොහොමද? අපි හොඳින් ඉන්න. කොහොමද? අපි බාබිකියු වගේක් හදාගෙන ආවා. කොහොමද රිචඩ්? මිස්ටර් මිහායි. කියන්න තාත්තේ. මිහායි. ඇත්තම කියනවනම් මට සමාව වෙන්න. මම නරක හීනයක් දැකලා. ඒක ඇත්තටම නරක හීනයක්. ඇත්තටම කියනවනම් ඒක මට ඇත්තම වගේ පෙනුණා. මිහායි, ඔයා මං ගැන වරදවා හිතන්නේ නෑනේ. එදා මං ඔයාලට කෑ ගැහුවට ඇත්තටම මට සමාව වෙන්න. තාත්තේගේ හීනයක් විතරයි. ඔයා හැමදාම රැට් නිදාගෙන මොනවද හිත හිත
මං කියන්නේ වැම්පයි කෙනෙක් වෙන්න එපායි. අනිත්ක මේ කොහෙද වැම්පයිස්ලා? මම දැක්ක හීනයක් විතරයි. මං හදවතින්ම සමාවිල්ලනවා. අමනාපයක් නෑනේ මායි. නෑ නෑ නෑ, ඒක අවුලක් නෑ. ඔන්න නම් ඒ වෙලෙත් දැන් හරියා. ඔන්න කොල්ල ප්‍රශ්න ඉවරයි. දැන් හරිද? ඔව් හරි. අලුත් මිත්‍රත්ව වෙනේ. ජය වේවා. ජය වේවා. නරක නෑනේ. සමා වෙන්න බාධා කළාට. අහහ. මර්ඩෝ. අනේ එයා එයා කොහොමද එතනට ආවේ මට කියන්න? එදා සිද්ධ වෙච්ච හැම දෙයකටම මට සමාව. හරි හරි බය වෙන්න එපා. එන්න අපි යන්න. මං කිව්වනේ මුකුත් නෑ කියලා. එන්න. අම්මේ තාත්තේ මේ ඉන්නේ මර්ඩෝ. ක්‍රිප්ටන් ට්‍රැක්ස් ලක් සින් කරන කෙනා. ක්‍රිප්ටන් ට්‍රැක්ස්? ඇත්තට මං ඔයාලට පොඩ්ඩක්වත් කැමති නෑ. ක්‍රිප්ටන් ට්‍රැක්ස් කියලා කියන්නේ සැන්තෝරින්ගේ බෑන්ඩ් එක නේද? මම ඔයාලව අල්ලගන්න මං හිතුවා. ක්‍රිප්ටන් ට්‍රැක්ස් කියන්නේ මගේ බෑන්ඩ් එක. සැන්තෝර් කියන්නේ අපේ මැනේජර්. මිනිහා මහා පිස්සෙක් ඇත්තමයි. මට මිනිහත් එක්ක තියෙන ලොකු තරහක්. මම විශ්වාස කරන්න. ඇයි මේ? මටත් එහෙමයි. අපි මේ මිනිහයා වස් කරලා දැම්මා. ඒ මිනිහට තිබ්බේ මහා පිස්සු අදහස්. අපේ බෑන්ඩ් එක විනාශ කරලා දාන්න තමයි මිනිහට ඕන උනේ. ඒත් මං ඒකට ඉඩ තිබ්බේ නැහැ. මිනිහා වස් කරලා දැම්මා. දැන් ඒ මිනිහකින් අපිට කිසිම කරදරයක් නැහැ. ඔව් ඒක නම් හොඳයි. ඒ දවස්වල අපි කළේ තෝකමනේ. ඒක නම් ඇත්ත. ආ. ඒ මිනිහ මොනවද මේ පාර කරන්න හදුවේ? දැන් ඔබ අතහැරලා දාන්න. එයාගේ වැඩක් නැහැ. මෙයාට ඒත් එක්කද සම්බන්ධයක්වත් නැහැ. එතකොට ඔයාට මොකද්ද මෙයාත් එක්ක තියෙන සම්බන්ධය? මට ඉල්ලීමක් කරන්න තියෙනවා. හලෝට. ඔව් එයා පාළුවෙන් ඉන්නේ. එයාට කාල් නැති දුක තියෙන්නේ. මම ඇත්තටම කැමතියි ඔයා අපිත් එක්ක ටුවර් එකට එනවා නම්. ඇත්තටම ඒක නම් ගොඩක් හොඳයි. මම ඔයාලගේ බෑන්ඩ් එකට ගොඩක් කැමතියි. ඒ වුණාට මට බෑ. මට දැන් මගේ යාළුවෝ ඕන. දැක මොකක්ද? ඇත්තටම මට දැන් ඕනේ දේ හොඳට තේරෙනවා. මගේ යාළුවන්ව. ඕකේ. මට තේරෙනවා. සමහර විට කාලෝට ඔයත් එක්ක ඉන්න පුළුවන් වෙයි. එයාට දැන් මාත් එක්ක ටුවර් ගිහලා ඇති වෙලා තියෙන්නේ. එහෙමද? දැන් මේ දෙන්නෙක් මිනිහින්ද ඔයාට පාළුවක් නැති වෙයි. එහෙනම් මට දැන් යන්න වෙලාව හරි. පොඩ්ඩක් ඉඳලා යන්න ඉතින්. අපි තාම හරි නතර ගත්තේවත් නැහැනේ. කාල බිල යන්න බැරිය. කොහොමද ඉන්නේ? මාත් අපිත් එක්ක ඉන්නවනේ. මට මම හොඳයි. අපි දැන් යන්න ඕනේ. එහෙනම් අපි ගිහින් එන්න. හමු වෙමු සතුටක්. ඔයාව තාම ගිහින් හම්බ වෙමු. අපි ගිහින් එන්න. පරිස්සමට අපි ආයි හම්බෙමු. අපි හම්බෙමු. අනිවාර්යයෙන්ම මං ගිහින් එන්න. යන්න. එහෙනම් අපිට ස්ටුඩියෝ එක ලැබුණා නේද?